අපිට මේ දැන් අපි ඉන්න ශේත්‍රයේ වගේ පැලගොයමට යම්කිසි අවස්ථාවක පැලමැක්කාගේ හානිය ආවොත් අපිට කරන්න පුළුවන් පියවරවල් කිහිපයක් තියෙනවා. අපිට වතුර පහසුකම හොඳට තියෙනවා නම්, අපිට වතුර ලබා ගැනීමේ හැකියාව තියෙනවා නම්, අපිට ඒ අවස්ථාවේදී කරන්න පුළුවන් ජලයෙන් යට කළ දින දෙකක් තියලා ජලය කපා හරිනවා. එතකොට ඒ ඉන්න පැලමැක්කෝ ඒ ජලයට වැටිලා ඒ ජලය සමග ඉවත් වෙලා ගිහිල්ලා අපේ ශේත්‍රයෙන් අයින් කරගන්න අපට පුළුවන්කම තියෙනවා. එහෙමත් නැත්නම් ජලය යම්කිසි සීමාකාරී බවක් තියෙනවා නම් අපිට සම්පූර්ණ ජලයෙන් යට කරන්න තරම් ප්‍රමාණවත් විදිහට වතුර නැත්නම් අපිට ඒ අවස්ථාවේදී කරන්න පුළුවන් අඟල් 2-3ක වගේ වතුර මට්ටමක් තියලා සැහැල්ලු ලීයකින් වගේ නැත්නම් ලණුවකින් වගේ ඒ වතුරේ ගෑවෙන විදිහට ගොයම් පැල නවනවා. අරක ඇදගෙන ගිහිල්ලා ලීයක් හෝ අත්පෝරුවක් වගේ උපකරණයකින් අපිට පුළුවන් ගොයම් පැල ජලයේ තෙමෙන විදිහට අපිට මේව කරන්න. එතකොට ඒකෙන් ජලයට එකතු වෙන පැලමැක්කෝ අයින් කරගැනීමේ අවස්ථාව තියෙනවා ජලය වැඩිපුර නොමැති අවස්ථාවල. මේ වීවගාවේදී පලිබෝධනාශක එහෙමත් නැත්නම් කෘමිනාශක පාවිච්චි කරනකොට ඊටාත්ම ප්‍රවේශංකාරී වෙන්න ඕන. අපේ පරිසර පද්ධතියේ තියෙන ස්වභාවික තුල්්‍යතාවය බිඳ වැටෙන්නේ නැති විදිහට, ඒකට හානියක් නොවන විදිහට තමයි අපේ කෘමීන් පාලනය කිරීම සඳහා අපි පියවර ගන්න ඕන. ඒ නිසා අපි මේ අවස්ථාවේදී ඊටාත්ම ඕනෑකමින් මතක් කරනවා හැම අවස්ථාවකදීම රසායනික නොවන ක්‍රමවේදයන්ට ප්‍රමුඛස්ථානය දීලා ඒ හැම ක්‍රමයක්ම භාවිතා කළා අමාරුම අවස්ථාවකදී මේක වසංගත තත්වයට යනවා කියලා දැනෙනවා නම් තමයි අපි රසායනික ක්‍රමයකට යන්න ඕනේ.